समन्ताजग्भवानीषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्धर्मोक्तदम् धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य अत्तानं चेप्यं जन्यारक्खेयनं सुरक्षितं तिन्न मन्यतरं यामं पटिजग्गेय पंडितो अत्तानमेव पठमं पतिरूपे निवेशये अथन्य मनुषासेय न किदिसेय पंडितोति तिरुवन सरणाई सदैवत हेम दिनाकम උඳුවක්පුර පසළොස්වක පොහොය දවසේ උදෑසන සිල් සමාදන් වෙලා ලෝතුරා බුද්ධ පූජා පවත්වලා වැඳුම් පිඳුම් කරලා උදෑසන දානමය පින්කමේ කටයුතු සිදු කරලා විවේකය ලබාගෙන දැන් සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ සුපුරුදු විදියට උදෑසන ධර්ම දේශනාව සමග සම්බන්ධ වෙන්නට සදහවත් පින්නතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ ඉතාමත් දීර්ඝ කාලයක් මේ සංසාරයේ තුල පාරමී දම් පුරලා සකීය ඥාණයෙන් අවබෝධ කරගත්ත මේ උතුම් දහම මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුනේ සියලුම ලෝක සත්වයාගේ සැනසීම පිණිසයි. සියලුම ලෝක සත්වයාට යම් සැනසිල්ලක් ලැබෙන්නේ මේ උතුම් දහම මනුස්සයෙන් අවබෝධ කරගන්න ප්‍රමාණය අනුව වැඩි දෙනෙක් ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ වැඩි දෙනෙකුට මේ ලෝකේ සැනසෙල්ල ලැබෙනවා කියන එකයි. හැම සත්වයෙක්ගේම බලාපොරොත්තුව ඉපදුනාට පස්සේ මරණය දක්වා ජීවිතේ සැනසෙල්ලෙන් සතුටින් ගත කරන්නට. ඒ සැනසීමේ සතුට සුවය ජීවිතයකට ලැබෙන්නේ ලෝතුරා බුදු දහම ප්‍රායෝගිකව මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වුණොත් විතරයි. වැඩි දෙනෙක් ධර්මාවබෝධය ලබා ගන්නවා කියලා කියන්නේ වැඩි දෙනෙකුට සැනසීම ලැබෙනවා කියන එකයි. තමන්ගේ ජීවිතය ධර්මානුකූල කරගත්තාම ඔහුගෙන් තවත් කෙනෙකුට හිංසාවක්, පීඩාවක්, වේදනාවක්, කරදරයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි වැඩි දෙනෙක් ධර්මාවබෝධය කළාම, ධර්මාවබෝධය ලබා ගත්තාම වැඩි දෙනෙකුට සැනසෙල්ලක් ලැබෙනවා කියලා කියන්නේ. අපේ උත්සාහය තියෙන්නට අවශ්‍යයි මේ උතුම් ධහම යම් ප්‍රමාණයකට හෝ ජීවිතය තුළ අවබෝධ කරගෙන ඒක ජීවිතේ ප්‍රායෝගික කරගන්න. අපි කොච්චර ධර්මයේ දැනගත්තත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ ඒක අපේ ජීවිතේ අපි ප්‍රායෝගික කරගන්නේ නැත්නම්. අපි උත්සාහ කරන්නටම අවශ්‍ය වෙන්නේ අපි අවබෝධ කරගන්න නැත්නම් අපි ඉගෙන ගන්න, අපි තේරුම් ගන්න ධර්මය අපේ ජීවිතය තුළ ප්‍රායෝගික කරගන්නට.
ප්‍රායෝගික කරගත්තොත් විතරක් තමන්ටත් අනිකාටත් යම් සැනසෙල්ලක් සුවයක් ලැබේවි. ගෙදර තාත්තා ධර්මාවබෝධය ලබනවා කියලා කියන්නේ තම ස්වාමි දියණියටත් නැත්නම් අම්මටත් දරුවන්ටත් සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන් කියන එක. අම්මා ධර්මාවබෝධය ලබනවා කියන්නේ ජීවිතේ ප්‍රායෝගික කරගන්නවා කියන්නේ ස්වාමි පුත්‍රයාටත් දරුවන්ටත් සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන් කියන එක. අපි උත්සාහ කරන්නට ඕන හැම වෙලාවෙම මම දන්න බණ ඩිංග මහා ගොඩක් නෙවෙයි, මම චුට්ටයි දන්නේ. ඒ දන්න ටික මගේ ජීවිතේ ප්‍රායෝගික කරගන්න. එතකොට තමන් නිවෙනවා, ඒ වගේම අනිකාත් නිවෙනවා. ඒතුයි අපිට කවුරුවත් නිවන්න පුළුවන් කමක් නැහැ. තවත් කෙනෙක් නිවන්න බෑ. අපි නිවෙනකොට යම් ප්‍රමාණයකට අනිත් අයත් නිවෙනවා. ඒකට හේතුව අපි වැඩ කරන්නේ නිවුණු කෙනෙක් විදියට. ඒ නිසා ගිනි ගොඩක් ව්‍යාප්ත වෙන්නේ ඇවිලෙන සුළු දේවල්, දහණය වෙන දේවල් ඒකට එකතු වුණොත් නේ. ගින්නක් තිබුණට ඒක ඇවිලිලා යන්නේ නැහැ, දහණය වෙන දේවල් තවත් එකතු වෙන්නේ නැත්නම්. ඒ වගේ අපි නිවෙනකොට ධර්මාවබෝධය ලබාගෙන ප්‍රායෝගික වෙනකොට අනිත් අයත් නිවෙනවා. ගින්න පැතිරෙන්නේ නැහැ, ගින්න වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්න ටික අපේ ජීවිතය තුළ ප්‍රායෝගික කරගන්නට අපි උපරිම උත්සාහයක යෙදෙමු. මේ ජීවත් වෙන පුංචි කෙටි කාලය තුළ ප්‍රයෝජනවත් වෙන්නේ එතකොටයි. ඒක පුංචි දරුවගේ ඉඳලා, යමක් තේරෙන දරුවගේ ඉඳලා වැඩිහිටිය දක්වාම කරගන්න පුළුවන් දෙයක්. අපි සරලවම ගත්තොතින් සරලම බණ ඩිංගක් මම දන්නවා සොරකම් කරන්න හොඳ නෑ කියලා. එහෙමනම් මම සොරකම් නොකර ඉන්න ඕන. එතකොට අනිත් අයගේ දේවල් රැකෙනවා, ආරක්ෂා වෙනවා. ඒ වගේ සුළු දෙයකින් පටන් ගත්තහම අපේ ප්‍රායෝගික වෙනකොට මම ප්‍රායෝගික නිසා තවත් කෙනෙකුට කිසිම පීඩාවක්, කිසිම හිංසාවක් මගෙන් සිදු වෙන්නේ නැහැ. අන්න එතකොටයි ලෝක සත්වයාට සැනසෙල්ලක් ලැබෙන්නේ. ඒ අවබෝධ කරගෙන අපි කරන කියන හැම කටයුත්තක් තුළම පුළුවන් තරම් නිවීමෙන් කටයුතු කරන්නට උත්සාහ කරා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් දහම අපිට මා උදේ කාලෙත් ඔබට මතක් කළේ පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ ලැබුණ කියලා ඉතිහාසයේ තියෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ඒ උතුම් දහම් අපිට ලබා දුන්නා කියලා. ධර්මාශෝක රජතුමා මුලින් අශෝක, ඊට පස්සේ යුද්ධ කරමු නිසා චණ්ඩාශෝක බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ යුද්ධ වලින් ජීවිතය ජයග්‍රහණය කරන්න බැරි බව අවබෝධ කරගෙන නීග්‍රෝධ සාමණේර ස්වාමීන් වහන්සේගෙන් මුල් මඟ පෙන්වීම ලබාගෙන මහා ශාසන සංශෝධනයක් ඇති කරලා ලෝකයටම ධර්මය ලබා දෙන්නට වෙහෙසගත්ත මහරජෙක් විදියට පසුව ධර්මාශෝකයන් බවට පත් වෙන බව අපි අහලා තියෙනවා. ශාසනයේ කොච්චර ලැබිකමක් දක්වාද කියනවනම් තමන්ගේ දුව සහ පුතා දෙදෙනාම සසුන්ගත කරා කියන කතාවෙන් ඒ ඓතිහාසික සිද්ධිය අපිට අවබෝධ කරගන්න පුළුවන්. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මේ මහා ශාසන සංශෝධනයක් ඇති කළා. ඒ වෙනකොටත් ශාසනය විනාශ කරන, ශාසනයට විස බීජ තියෙන, ශාසනය පරිහානියට ලක් කරන විශාල පිරිසක් මේ සසුනටත් ඇතුළත් වෙලා හිටපු බව ඉතිහාසය සඳහන් වෙනවා. 60,000ක් විතර දුසිල්වතුන් මේ ශාසනය විනාශ කරන පිරිසක් විදියට එදා සමාජගත වෙලා ඉඳලා තියෙනවා. ඒ සියලු දෙනා ශාසනයෙන් බැහැර කරන්නට
ධර්මාශෝක රජතුමා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ සමග එකතු වෙලා මහා මෙහෙයුමක් සිදු කරනවා. ශාසනය යම් දවසක විනාශ වෙන්නේ ධර්මාවබෝධය නැති, නමුත් ධර්මාවබෝධය තියෙනවා කියලා හිතාගෙන කටයුතු කරන පිරිස සසුන්ගත වීමෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ තුන් කල් දක්නා නුවණින් දේශනා කළේ යම් දවසක මගේ මේ බුදු සසුන විනාශ කරන්නේ ඇත්තටම වෙනත් අන්‍යාගමිකයින් නෙවෙයි. ශාසනය විනාශ කරන්නේ අන්‍යාගමිකයින් නෙවෙයි. ඒ අය පන්සල් කඩාවි, වෙහෙර විහාර කඩල දාවි, පුස්තකාලය ගිනි තියාවි, ධර්මයේ පොත්පත් විනාශ කරාවි. නමුත් ඒ තුළින් මගේ ශාසනය විනාශ කරන්න බැහැ, මගේ දහම විනාශ කරන්නට බැහැ. ධර්මය විකෘති කළොත්, ධර්මය විනාශ කළොත්, එහෙම නැත්නම් අධර්ම මාර්ගය ධර්ම මාර්ගයයි යමෙක් ප්‍රකාශ කරලා පාර වැරද්දුවොත් අනේ එදා ඉඳලා මගේ මේ දහම විනාශ වෙනවා කියලා මම හිතන්නේ. වර්තමාන සිදු වෙලා තියෙන එක ධර්ම මාර්ගය කියලා විවිධය විවිධ මාර්ග පෙන්නලා දෙනකොට අහිංසක සදහැවතුන්ට මොන මාර්ග මම ගමන් කරන්නද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න අමාරුයි. සතමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දහමේ නර තුන්වෙනි ධර්ම සංගායනාවේදී ධර්මාශෝක රජතුමා දුසිල්වතුන් කවුද කියලා හඳුනා ගන්නට මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ධර්මය පිළිබඳ අවබෝධයක් තියෙන අය කවුද නැති අය කවුද කියන ප්‍රශ්නය විමසන්නේ. ඒ තුළින් තමයි චීවර පුරවාගත්ත දුසිල්වතුන් සසුනින් බැහැර කරන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න බැරි වුණාම. බුදුදහම නැත්නම් බුදුරජාණන් වහන්සේ මොන වාදීද කියන ප්‍රශ්නය ඇහුවාම ඒකට නියම් පිළිතුරක් දෙන්න බැරි වුණ සියලුම අය දුසිල්වතුන් විදියට ශාසනයෙන් බැහැර කරනවා. ඒ අය හොරු විදියට. බුදුරජාණන් වහන්සේගේ දහම මොන වාදීද කියන ප්‍රශ්නයේදී පිළිතුරක් දී ගන්න බැරි වුණ අය විශාල පිරිසක් හිටිය 60,000ක් විතර. ඒ ප්‍රශ්නය අද ඔබෙන් ඇහුවොත් බුදුදහම නැත්නම් බුදුරජාණන් වහන්සේ මොන වාදීද කියලා ඔබට පිළිතුරක් තියෙනවද? දන්නේ නැත්නම් ඔක්කොම ඉවරයි. ඒ ප්‍රශ්නයට පිළිතුර බුදුහාමුදුරුවෝ නැත්නම් බුදුදහම මොන වාදීද? ඔව්, විභජ්‍යවාදී. ඒ කියන්නේ ධර්මය අර බෙදා දක්වපු ආකාරයෙන් යන්න තියෙන පිළිවෙල පියවර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එතන සරල තැන සිට සංකීර්ණ තැනට යන විදිය, සරලත්වයේ සිට සංකීර්ණත්වයට ගමන් කරන විදිය. අධ්‍යාපනඥයින් අධ්‍යාපනය පිළිබඳ සංකල්ප ඉදිරිපත් කරද්දී ඒ දර්ශනවාදීන් විශේෂයෙන්ම දාර්ශනිකයින් තමන්ගේ අදහස් ඉදිරිපත් කරනකොට මේ බුදුදහම තමයි උපයෝගී කරගත්තේ. ඒ ක්‍රමය සරලත්වයේ සිට සංකීර්ණත්වයට. අපි දන්නවා අපිට අධ්‍යාපනය ලබා දෙනකොට පෙරපාසල් අධ්‍යාපනයේ ඉඳලා උසස් අධ්‍යාපනය දක්වා පිළිවෙලින් පියවරෙන් පියවර යන ගමනක් තියෙද්දී ඒ සරල තැන ඉඳලා සංකීර්ණත්වයට යන විදිය. දැන් අපි හිතාගෙන ඉන්නවා බුදුදහම කියන එක හරීම සමහර කියනවා හරි අමාරුයි කියලා, සංකීර්ණයි කියලා සමහර කියනවා හරි සරල දෙයක් නේ කියලා. සමහර ලාවට අපි ධර්ම දේශනාවක් අවසන් කළාට පස්සේ සමහර අය කියනවා අයියෝ හරි සරල දෙයක් නේ හාමුදුරු දේශනාව. හරිම සරල දෙයක් නේ. පේන්නේ නම් සරල විදියට. නමුත් ඒක ප්‍රායෝගික කරගන්නකොට තමයි ටිකක් අමාරුනේ. අපි දන්නා තැන ඉඳන් නොදන්නා තැනට යන්නේ. සරල තැන ඉඳන් සංකීර්ණ තැනට අපි ගමන් කරන්නේ. අපිට හිතෙනවා හරි සරලයි කියලා. දැන් අපි සරලම උදාහරණයක් ගත්තොත් මට ඇහෙනව මොකද්ද වැටුණා. ඕක ගැන නොහිතා ඉන්න. මොකක් හරි වැටුණා.
ඉතින් නොසිතා ඉන්න පුළුවන් නම් හොඳයි. ඇත්තටම අපිට නොසිතා ඉන්න පුළුවන් දෙතනදී. හරි සරල දෙයක් නේ කියන්නේ අයියෝ ගෙඩියක් වැටෙන්න නෑ නේද? ඕක ගැන හිතන්න දෙයක් තියෙනවද? මලක් දැක්කා. ඒක මලක් කියලා හිතන්න. ඇත්තටම අපිට එතනින් නතර වෙන්න පුළුවන්ද? හරිම සරල දෙයක් අපි කියන්නේ නේ. ඒ නිසානේ සරලයි කියලා කියන්නේ. ඉතින් මලක් දැක්ක මල ගැන නොසිතා ඉන්න කියලා. ඇත්තටම තමන්ගේ ජීවිතේට එබිල බැලුවොත් මල ගැන එතනින් එහාට හිතලා නැද්ද? අර වැටිච්ච ගෙඩිය මොකද්ද කියලා අපි හොයලා නැද්ද? නේද? ඒක බලන්න තමන්ගෙන් අහලා බලන්නකො. ඇත්තටම මං එතනින් එහාට හිතුවද නැද්ද? මොකද්ද උනේ කියලා? අපි ඒක එල්ලිලා ඉන්නේ. ඒක එල්ලිලා අපි ඒක ගැන හිතෙනවද කියලා හරි හොයනවා. නේ? දැන් මම ඒ ගැන කල්පනා කරනවාද? මට ඒ ගැන හිතෙනවද මොකද? කියලා අපි පරීක්ෂණය කරමු. එතනම අපි ඒක එල්ලිලා නේද? දිත්තේ දිත්තමත්තං භවිස්සා. සුතේ සුතමත්තං භවිස්සානි. මුතේ මුතමත්තං භවිස්සා. නේ? දැක්කොත් දැක්ක පමණයි කියන තැනින් එහාට අපි යන්නේ නැද්ද? ඒක ඒ වෙලාවට අපි පරීක්ෂා කරලා බලනවා මම ඇත්තටම එතන ඉහාට යනවද කියලා. හරියට නම් දැක්ක එතනින් එච්චර ඒ ගැන මුකුත් අපිට හිතෙන්නේ නැත්නම් ඒක ස්වභාවයෙන් වෙන්න ඕන දෙයක්. අපි ඇත්තටම ඒ ගැන මුකුත් හිතෙනවද කියලා හිතනකොට හිතෙනවා. වැටුනේ මොකද්ද කියලා අපි හිතන්න හොඳ නැහැ කියලා හිතනකොටම ඒ ගැන හිතෙනවා අපිට. අපි හිතනවට වඩා ටිකක් සංකීර්ණ දෙයක් මේ අභ්‍යන්තරයේ ඇතුළේ තියෙනවා. ඒ නිසා මේක මහ සාගරයක්. සාගරයකට උපමා කරේ නිකන් නෙමෙයි. ඉමක් කොනක් සීමාවක් හිතාගන්න බැරි. නමුත් මෙතන අපි ආරම්භ කරන්න ඕන මේ ගමන. ආරම්භ කරන්න ඕන. මම දන්න තැනින් දන්න දෙයින් දන්න ප්‍රමාණයට මම ප්‍රායෝගික වෙන්න ඕන. අඩුමතරමේ අර ඒ ගැන හිත හිතා එතනින් එහාට ඒකත් එක්ක තියෙන සම්බන්ධතාවය හරි අපි අඩු කර ගන්න ඕන. එතෙන්ටවත් අපි යොමු වෙන්න ඕන. දැන් අපිට මොන හරි සද්දයක් ඇහුනහම අපි ඒ ගැන කොච්චර වෙලා හිතනවද කොච්චර කල්පනා කරනවද? එතනින් එහා අපිට හිතෙන්නෙම නැත්නම් සද්දයක් ඇහුන විතරයි එතනින් මේක අමතක වෙලා යනවනම් මලක් දැක්ක දැක්ක විතරයි එතනින් එහා අපිට මුකුත්ම හිතෙන්නේ නැත්නම් මම හිතන්නේත් නැත්නම් හිතන්නේත් නැත්නම් එතන හරි. එතන අපි පරීක්ෂණය කරන යනවා මට එතනදී මොන වගේ අදහසක්ද එන්නේ කියලා. අනේ එතනින් එහාට අපි ඒ සිද්ධිය තුළ එල්ලිලා ඉන්නේ නැත්නම් අපේ ගමන සාර්ථකයි. යමක් සිදු වුණාට පස්සේ අපි සිදු වෙච්ච දේ පිළිබඳව එතනින් එහාට වෙන මොකුත්ම හිතෙන්නේ නැත්නම් හිතන්නේත් නැත්නම් ඒක එතනින් ඉවරයි කියලා අපිට එතනින් මේක අර යථාපේ මූලයේ අනුපද්ද වේදාලේ එතන අර මුල් ටික සම්පූර්ණ මුදුන් මුලත් එක්කම ගැළවිලා යනවනම් සම්පූර්ණම ගැළවිලාම යනවනම් එතනින් වැඩේ ඉවරයි. නමුත් ඒක අපේ කොච්චර කාලයක් අපේ ඇතුලේ තියෙනවද? අපි ඒක ආරම්මණය කරනවා. රමණය කරනවා. ඒක ආරම්මණය වෙලා එනව ඇතුලෙන් ඒක ඉපදිලා එනවා. ඒක අපි රමණය කරනවා. ඒක රස කර කර ඉන්නවා. ඒක හරි හෝ වැරදි හෝ හොඳ හෝ නරක හෝ ඒ ගැන අපි කතා කර කර ඉන්නවා. ඒ ගැන නැවත දුක් වෙනවා, නැවත සතුටු වෙනවා. විවිධ පැති තියෙනවා අපේ නේ. ඇත්තටම අපි එතනින් ඒක ඉවර වෙන්න ඕනේ. ඒ කාරණා මේ සිද්ධිය එතනින් ඉවරයි. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්න මේ මාර්ගය අපි දන්න තැනින් දන්න විදියට ආරම්භ කරලා පුළුවන් තරම් Taman නිවෙමින් මේ ගමන යන්නට ඕනේ. හැම වෙලාවෙම මගේ නිවන නිවීම තවත් කෙනෙකුට ගින්නක් වෙන්නට බෑ මොන හේතුවක් නිසා. ඒක තේරුණාද? දැන් තමන්ගේ නිවීම, තමන්ගේ සතුට, තමන්ගේ සැනසීම කියන එක මොන හේතුවක් නිසාවත්, මොන කාරණයක් නිසාවත් තවත් කෙනෙකුට පොඩ්ඩක්වත් හිංසාවක් වෙන්න ඉඩ තියන්න බෑ. එහෙම වුණොත් එතනදීම තමන් පිච්චිලා විනාශ වෙලා අළු වෙලා ගිහින් ඉවරයි. ඒක විපාකය එවෙලෙම ලැබෙනවා වගේම
සංසාර ගමන තුළ දිගටම ලැබෙනවා. එනිසා පුළුවන් තරම් අපි නිවිලා වැඩ කරන්නට බුදුරජාණන් වහන්සේ දුන්න සරලම තැනින් ආරම්භ කරලා අපි හිමිහිට යනකොට සංකීර්ණ තැනට අපේ ජීවිතේ ගමන් කරාවේ. මම අද මේ නිවීම කියන වචනේ වැඩිපුර කියෙව්වේ ධම්මපදයේ අත්තවග්ගයේ මුල් ගාථා දෙක තමයි මම දේශනා කළේ. අත්ත කියන තැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නිවන කියන එක තමන් කියන වචනේ අත්ත කියන වචනේ තුල අර්ථවත් වෙනවා. මෙතනදී අපිට මේ ධම්මපදයේ ගාථානුව ගන්න වෙන්නේ නිවීම කියන අදහස. නිවන කියන අදහස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට හැම වෙලාවෙම මේ නිවන පැත්තට වැඩ කරගන්න. ගිනි ගන්න පැත්තට වැඩ පටන් ගත්තොතින් ඒක ඉවරයක් නැහැ. ගිනි අර ගන්න පැත්තට අපි හැරුණොතින් දිගටම යන්නේ ගින්නේ. සමහර වෙලාවට අපි දහම තුල ධර්මය තුල අපි නොදැනුවත්වම සමහර වෙලාවට නොදැනුවත්වම ගිනි අරගෙන පිච්චිලා අළු වෙලා ගිහින් තියෙනවා. හොඳට අවබෝධ කරගන්න, හොඳට තේරුම් ගන්න බොහොම සරලව බොහොම හිමිහිට මේ කාරණාව ඔබට සඳහන් කරන්නේ හැම සිද්ධියක් තුළම හැම කාරණාවක් තුළම ප්‍රායෝගිකව තමන්ගේ ඇතුළ නිවා ගන්න. මොන දේ නැති වුණත් මොන දේ විනාශ වුණත් මොන දේ ගිනි ගත්තත් මම මගේ ඇතුළ මම ගිනි තියාගන්නේ නැහැ. ඒක තමයි මාර්ගය. ඒකෙන් තමයි සැනසීම ලැබෙන්නේ. අපිට ඇත්තටම බුදුරජාණන් වහන්සේ එදා ජීවමාන වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේට පුළුවන්කම ලැබුණද අන්‍යාගමිකයින්ගේ කටවල් වහන්න. බුදුහාමුදුරුවෝ උත්සාහ කරාද අන්‍යාගමිකයින්ගේ කටවල් වහන්න? දන්න තරමින් කියන්නකො. බුදුරජාණන් වහන්සේ කොතනක හරි වෙනත් ආරාමවලට ගිහිල්ලා උඹල ඔය කියන එක වැරදි මේක හරි කියලා බුදුහාමුදුරු තර්ක කරා නෑ. බුදුරජාණන් වහන්සේ ළඟට ආපු අයට බුදුහාමුදුරු මොකද කරේ? සමහරලාට ඒ තර්ක කරලා ඒගොල්ලෝ ගියා. බුදුරජාණන් වහන්සේ සමහරලාට නිහඬයි, වචනයක්වත් කතා කරේ නෑ. බුදුරජාණන් වහන්සේ එතනදී නිහඬවම හිටියා. ඒකට හේතුව ඇයි නිහඬව හිටියේ? බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා, තේරෙනවා මෙයා එක කතා කරන්න වැඩක් නැහැ, මෙයාට අවබෝධ කරලා දෙන්න බැහැ කියලා. ඒ නිසා නිහඬ වුණා. එයා කතා කරලා, එයා කෑ ගහලා, එයා ගියා. තේරුණාද? ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම ඇත්තටම වර්තමානයේ ගත්තහම අපි දන්නවා මේ දැන් මම ගිය මාසෙත් මේ කාරණා මතු කළා. එක එක පුද්ගල එක එක විදිහට කියනවා. ඉතින් මේ වචන කිව්වට මොකද හිතන්න? කොයි එක හරි දේ කියනවද කවුද දන්නේ? මොකಾದ හරි දේ කියයි කවුද දන්නේ? මට හරි කියලා හිතන දෙයක් මම කියනවා, තව කෙනෙකුට හරි කියලා හිතන දෙයක් තව කෙනෙක් කියන. මොකද්ද මේකේ හරි? මම දන්නව නම් හරි මාර්ගය නිවැරදි මාර්ගය. මොකද්ද මම කරන්න ඕන? මොකද්ද කරන්න? ඒ මාර්ගය ගමන් කරන්න. වෙන මොනවද කරන්න? වෙන කරන්න දෙයක් නැහැ නේ. මම උත්සාහයක යෙදෙනවා. අර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ලෝක සත්ත්වයා විඳින දුක දැකලා මහා කරුණාවෙන් දේශනා කරානේ දුකෙන් නිදහස් වෙන්න නේ. උත්සාහයක යෙදුනට කමක් නැහැ. උත්සාහයක යෙදුනට කමක් නැහැ. හැබැයි මම උත්සාහය යෙදෙන්නට ඕන හැම වෙලාවෙම මම නිවෙන්න ඕන. සමහර වෙලාවට දැන් නිවීම ගිනි ගැනීම කියන එක අපිට සමහරවිට නිවුණු වගේ පෙනුනට ගිනි අරගෙන අපිට ඒක කොහොමත්ම හොයාගන්න බෑ, ක්‍රමයක් නැහැ ඒකට. ඒක අර හැම වෙලාවෙම තමන්ගේ දිහා බලාගෙන
තමන්ගේ ඇතුළ දිහා බලාගෙන. තමන් දිහා බලාගෙන හැම දෙයක්ම කරා. ඒ හැම දෙයකින්ම ඇත්තටම දැන් අපිට වර්තමානයේ පේනනේ බුදු දහම විනාශ කරනවා. දහම විනාශ කරනවා. එක එක අය එක එක විදියට දේශනා කරනවා. දැන් අද ගොඩාක්ම ජනප්‍රිය වෙලා තියෙන ඇත්තටම බොරු. බොරුව ජනප්‍රිය වෙලා තියෙනවා. ඇත්ත ඒක. බොරු දහම තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. වැඩිපුර මාධ්‍ය වැඩිපුරම දෙන්නේ සත්‍ය දහමද අසත්‍යද? ඇත්තටම බොරුව දෙන්නේ අසත්‍යද? බොරුව බැලුම් බෝලේ වගේ තමයි. ඒක තමයි. දැන් එතනදී බොරුව තමයි දැනට අපිට පේන්නේ ඉස්මතු වෙලා පේන්නේ බොරුව. කොහොමත් එහෙමනේ සත්‍ය හිමිහිට හිමිහිට ජය ගන්න. යම් දවසක ජය ගන්නවා. හැබැයි ඒක හිමිහිට. අපි කලබල වෙලාද? අපි කලබල වුණොතින් අපි නොදැනුවත්වම අපි අපායට වැටෙනවා. අපි මේ නිවන කියලා හොයාගෙන ගිය ගමන. ඒ නිසා බුදුරජාණන් වහන්සේටවත් බැරුණා මේ ලෝකෙ හදන්න. උන්වහන්සේකට උත්සාහ කරේ නැහැ. ලෝකයේ වැඩි දෙනෙක් කොහොමත් මෝහයෙන් පිරෙන අය. ලෝකේ වැඩි දෙනෙක් මුලාවටපත් වෙච්ච අය. ඒ මුලාවටපත් වෙච්ච අය වැඩි දෙනෙක් නිසා මුලාවටපත් වෙච්ච අය ළඟට වැඩි දෙනෙක් එකතු වෙනවා. ඒ මුලාව නිසා. ඒක තාවකාලිකයි. දැන් බලන්න ජනප්‍රියයි කියලා ඉන්න අය ඒ ජනප්‍රියත්වේ වැඩි කාලයක් තියෙන්නේ නැහැ. ඒ ටික කාලයයි තියෙන්නේ. ඒ කාලය තුල ජනප්‍රිය වෙනා වෙනා අන්තිමටම විනාශ වෙලාම යනවා. අපි ඒක ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. මම යමක් දන්නව නම් හරි කියලා ඒ තුල මට පුළුවන් නම් එකෙක් හරි ගොඩ දාගන්න. ගොඩ දාගන්න පුළුවන් නම් ඒකට උත්සාහයක යෙදුනට කමක් නැහැ. හැබැයි මම වලට වැටෙන්නේ නැතුව මම වලට වැටෙන්නේ නැතුව මට පුළුවන් නම් තව කෙනෙක් ගොඩ දාගන්න. බැරි නම් බෑයි කියලා හිතෙනව නම් බෑයි කියලා හිතෙනව නම් එතනින් අයින් වෙන එකයි. Taman tanimama gamana yana. කොහොමද තනිවමනේ ගමන යන්නේ තියෙන්නේ? මේ ගමන යන්න ඕන තනිවමයි. පිරිසක් එක්ක බෑ. පිරිසකට කිව්වොත් දැන් මම මෙතන අද ඉන්නවා 27ක් 28ක් විතර පිරිසක්. එතකොට මේ පිරිසට කිව්වට මට මේ අය එක්ක යන්න බැහැනේ. දැන් හවස සිරිපාලස සාකච්ඡාව කරා. දැන් සර්ට පුළුවන් ද මේ අයත් එක්ක කරගෙන යන්න? බෑ. මටත් බෑ, සර්ටත් බෑ, වෙන කෙනෙකුටත් බෑ. නේ? කියලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. එතකොට තමන් මේක අවබෝධ කරගෙන තමන්ට ඇත්තටම මේක නිවැරදිම හරිම මාර්ගය. මොකද්ද කියන එක අපි තාම දන්නවදවත් දන්නේ නැහැ. මම නම් හැම වෙලාවෙම කියන්නේ එක මේක හරිද වැරදිද දන්නේ නැහැ. ප්‍රායෝගික කරගත්තාම සුවයක් ලැබෙනව නම් දැනෙනව නම් මේ හදවතට ඇතුළට සිසිලසක් දැනෙනව නම් හැබැයි මට ඒ දැනුණ සිසිලස තුලින් තවත් කෙනෙකුට ගින්නක් විනාශයක් නොවුන නම් මං හිතනවා මාර්ගය හරියි. අන්න ඒ විදිහට තමයි අපි මේ අත්ත් කියන එක නිවන කියන එක අපි හොයාගන්නට උරුම. ඒ මාර්ගේ ගමන් කරන්නට අපි මේ දහම පුළුවන් ප්‍රමාණයට අපි උපයෝගී කරගන්න උත්සාහයක යෙදෙමු. ඉතින් අද අත්තවග්ගයේ ගාථා දෙකක් මම දේශනා කළේ පොතේ තියෙන අර්ථයත් එක්ක මම යම් විවරණයක යෙදෙන්න උත්සාහ කරන්නේ මේ පුංචි වෙලාව තුළ. අත්තානං චේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ. දැන් ධම්මපදයේ පොතේ තියෙනවා මෙහෙම අදහසක්. සිංහද අනුවාදය නැත්නම් අදහස දීලා තියෙනවා මෙහෙම. තමාට තමා ප්‍රියයයි දන්නේ නම් තමන් මනාව රැකගත යුතුය. නුවණැත්තා බාලවිය මැදුම්විය මහලුම්විය යන අවස්ථා තුනේ එක් අවස්ථාවකදීවත් කුසලින් තමා පෝෂණය කරගත යුතුය. මෙහෙම අදහසක් තමයි ගාථාවේ දෙන්නේ. තමාට තමා ප්‍රියයයි දන්නේ නම් තමන් මනාව රැකගත යුතුය. එතකොට තමන්ට තමා ප්‍රියයයි දන්නේ නම් සාමාන්‍යයෙන් ඉතින් මට මම ප්‍රියයිනේ කොහොම නේ? මට මම ප්‍රිය නැතුව වෙන කවුරු ප්‍රිය වෙන ඉස්සෙල්ලම මම මට ප්‍රියයි. මම මට ආදරේ නේ?
එතකොට මම රැක ගන්න ඕන කියලා එකක් කියනවා. ඊළඟට කියනවා නුවණැත්තා බාලවිය මෙදුම්මිය මහලවිය යන අවස්ථා තුනින් එක් අවස්ථාවකදීවත් කුසලින් තමා පෝෂණය කරගත යුතුය. ජීවිතයේ අවස්ථා තුනක් ගැන එතනදී කියනවා. ළමාවිය, තරුණවිය, මහලුවිය කියලා අවස්ථා තුනකට. එතකොට මේ එක අවස්ථාවකදීවත් කුසලයේ නිරත වෙන්න ඕන, කුසල් කරන්න ඕන කියන කතාවක් මේ තියෙන්නේ. අපි මේක සාමාන්‍ය මේ පොතේ තියෙන අදහස ගත්තොතින් ඒක වැරදි නෑනේ. පොතේ තියෙන අදහස වැරදි නෑ. ඉතින් මේ ගාථාවත් එක්ක. ඉතින් මේ මේ ටික අනුගමනය කරනවා නම් ඒත් හොඳ නැද්ද? හොඳ නැද්ද? ඒත් හොඳයි. ඒ නරක. කොච්චර හොඳද? නේ? මේ 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 අදහස අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඇත්තටම හොඳයි. ඒක වෙන්න ඕන. Tamanṭa tamā priya karanna ona. නේ තමන්ට තමන් ආදරය කරන්න ඕනේ. සමහරවිට තමන්ට තමන් ආදරේ නෑ. දැන් මත්ද්‍රව්‍ය පානය කරන මිනිහෙක් තමන්ට ආදරේද තමන්? ආදරේද? නෑ. අය තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න එකක් නේ කරන්නේ. නේ? ඒ වුණාට එයා හිතන්නේ මම මට ආදරේ. නේ? එන එතන වැරදි. එතකොට දැන් ජීවිතේ අවස්ථා තුනක්. ඇත්තට ළමා වියේදී හරි, තරුණ වියේදී හරි, මහලු වියේදී හරි කුසල් කරනව නම් හොඳ නැද්ද ඒක? හොඳ නැද්ද? හොඳයිනේ. ඉතින් කරන්න ඕනේනේ. හැබැයි ළමා වියේදී කරලා දැන් ළමා වියකමවා ගියාම තරුණ වියට ආවට පස්සේ ආනම් පුංචි කාලේ කරානේ පින්කම් දැන් මදේ. එහෙම කියන එකද මේ කියන්නේ? නෑ, එතන එහෙම නෙවෙයි වැරදි. ඔව්, ළමා වියයි තරුණ වියයි දෙකේදීම නැතුව මහලු වියේදී විතරක් කරන්න පුළුවන්. දැන් ළමා වියයි තරුණ වියයි දෙකේදීම බැරි වුණා නම් මහලු වියේදී හරි කරගත්තට කමක් නෑ. කුසලයේ කියන එක හොඳ දේ කරගත්තට කමක් නෑ. දැන් ළමයෙකුට මේ අවස්ථා තුනම තියෙන හිමුණත් නේ. එහෙම නැත් ළමයෙක් මේක අවබෝධ කරගෙන කුසල් කරන්න පටන් ගත්තොතින් මහලු වෙනකොට යා නිවන් දකිනවා. ඇයි ඉතින් ළමා වියත් කුසල් කරලා තරුණ වියත් කුසල් කරලා වයසට ගියාමත් කුසල් කරනවා නේ. මේ අවස්ථා තුන තියෙනවා. දැන් මේ අවස්ථා දෙක තියෙන පිරිසක් ඉන්නවා, අවස්ථා එකක් තියෙන පිරිසක් ඉන්නවා. ඇත්තටම අපි මේ අර්ථය වැරදි නෙමෙයි. අපි බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දහමත් එක්ක මේක අපි ප්‍රායෝගිකව අපේ ජීවිතේ වෙන්න ඕන මොකද්ද කියන එක. ජීවිතේ නිවීම කියන එක, නිවන කියන එක යම් කෙනෙක් රැක ගන්නවා නම් අපි ආට කියනවා පණ්ඩිතයා කියලා. ජීවිතේ නිවීම රැක ගන්නවා නම් තමන්ගේ නිවීම තමන් රැක ගන්නකන. තේරුණාද? අත්ත කියන්නේ නිවීම කියන එකනේ, නිවන කියන එකනේ. එතකොට නිවන රැක ගන්න ඕනේ. තමන් නිවුනේ යමකින්ද අන්නේ නිවිච්ච දේ තමන් රැක ගන්න ඕනේ. තේරුණාද? දැන් මම නිවුනේ මෙන්න මේ හේතුවෙන්. දැන් තමන්ට පේනවා මම නිවුනේ මෙන්න මේ හේතුව නිසා. එහෙමනම් ඒක අපි රැක ගන්න ඕනේ නේද? නිවුණු දේ රකින්න ඕන අපි. නේ? ඒ නිවුණු දේ විනාශ කරන්නේ නැහැ. එතන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ නිවන රැක ගන්න කියන එක. නිවන රැක ගන්නව නම් යම් කෙනෙක් ඔහු පණ්ඩිතයෙක් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මෙතන පෙන්වලා දෙනවා. අත්තානං චේ පියං ජඤ්ඤා. එතකොට තමන්ට ප්‍රිය වෙන්නට ඕන නිවුණ දේ. තමන්ට ප්‍රිය වෙන්න ඕන නිවුණ දේ. ගිනිගත්ත දේ නෙමෙයි. දැන් අපි අපිට ප්‍රිය කරනවා කියලා කියන්නේ මට නිවීම ලබා දුන්න දේ මම ප්‍රිය කරනවා. දැන් Tamanṭa යම් තැනකද නිවනක් ලැබෙන්නේ, නිවීමක් ලැබෙන්නේ, අන්න එතෙන්ට ප්‍රිය කරා. එතෙන්ට යන්න. ඒ නිසා තමයි සමහර අය කිලෝමීටර් මං හිතන්නේ 100 200 ගෙවාගෙන සමහර තැන් වලට යන්නේ. එතන තමයි හොඳ බණ ටික තියෙන්නේ. එතන කියන කතාව හරි. මං එතෙන්ට යද්දා ඇත්තටම Tamanṭa එහෙම දැනෙනවා නම් ගියට කමක් නැහැ. ඇයි Taman නිවෙන තැනට? Taman නිවෙන තැනට ගිහිලා නිවුණට කමක් නැහැ. නිසා Taman ප්‍රිය කරන්න නිවෙන තැන. ඒකට කමක් නැහැ. හැබැයි මොන හේතුවක් නිසාවත් මම නිවුනේ මෙන්න මෙතනින් මේක තමයි හරිම. ඒ නිසා උඹලත් එතෙන්ට වරෙන් කියන්න බෑ තමයි. කියන්නේ Taman නිවුනේකින් කියලා අනිත් මිනිහකින් නිවෙනවද නැද්ද දන්නේ?
කියන්න පුළුවන් මම මෙන්න මෙහෙම ක්‍රමයකට මම මෙහෙම තැනකට ගිහිල්ලා අහලා නිවුණා මේ ගිහිල්ලා බලන්න දැන් අපේ හිතමු එහෙම මිනිස්සෙක් මාත් එක්ක ආවා ඇවිල්ලා එයා අහගෙන ඉඳලා තමසෙට පිස්සුනේ මොන අර කියන්නේ ඒකෙන් නිවන් දකින්න පුළුවන්ද මම ඊට පස්සේ මොකද කරන්නේ ඇයි බැරි තමසෙට තේරෙන්නේ නැද්ද ඒක මින් හොයගනේ හරි මාර්ගේ අපි මේ මිනිහට කෑ ගහන දැන් ක්‍රමේ හරිද නෑ මහත්තයෝ ඉතින් මම නිවුනේ මෙතනින් මෙහෙමයිනේ මම නිවුනේ මේ ක්‍රමයට ඉතින් මම නිවුනේ විදිය ඉතින් වාණි වෙනද නැද්ද මම දන්නේ එහෙනම් මොකද කරන්න ඕනේ මගේ නිවන මම රැකගන්න මගේ නිවීම මම රැකගන්න ආයි මං ගිනි ගන්න ඒ මට හරිය කියලා හිතන එකනේ සමහර විට මේ කියන එක මට හරිය කියලා හිතනකොට මේ ඉන්න 27 දෙනාට 28 දෙනාට මේ වැරදි වෙන්න පුළුවන් මොනවයි මේ කියන්නේ මං කියන්නේ මට හරිය කියලා මට නිවෙන මම නිවෙන දේ මං කියන්නේ හරිය කියලා හිතන මට හිතෙන දේ මම මේ ධම්මපදයේ ගාථාව මුලින් කියවලා සිංහල අනුවාදයක් බලලා ඊට පස්සේ වචනින් වචනින් බැලුවා මොකද්ද මේකෙන් මට හරිය කියලා හිතෙන දේ කියලා මම ඉතින් මේ පුංචි කොළ කෑල්ලක සටහන් කරගෙන මෙන්න මේක තමයි මේකෙන් කියන වැත්තේ මෙහෙම තමයි කියලා මම මේ ඇවිල්ලා කියනවා. ඒ මට හිතෙන දේ. දැන් මේක වැරදි නම් මේක වැරදි නම් මොකද කරන්නේ? මොනව බලන්නද හාමුදුරන්ගේ කරුමේ නේද? හාමුදුරන්ගේ කරුමේ පාර වරද්දගෙන කරන්න දෙයක් නැහැ. හදන්න පුළුවන් ද බලන්න ඉතින් පොඩ්ඩක් කියන්නේ උනාට. හදන්න බැරි නම් මොකද කරන්නේ? මම හදන්න බැරි නම් මම කියන එක පිළිගන්නේ නැත්නම් දමන්න පොරමුට දාන්න නේ උරහි ස්තලා ගන්න නේතුව ඒක නේ කරන්න ඕනේ නේ ඒ නිසා තමන්ගේ ගමන තමන් අනිකා ගෙනියන්න බැරි නම් තමන්ගේ ගමන තමන් පාඩුව යනවා ඒක තමයි බුද්ධිමත් එතකොට තමන්ගේ නිවන තමන් රැකගෙන නේ නේ අත්තානං චේපියං මගේ ඇතුළ මම ප්‍රියයි මට මගේ ගමන හරි කියලා මට හිතෙනවා ඒ නිසා මම ඒ ගමන යනවා යම් දවසක ඒ ගමන ගිහිල්ලා තමන්ගේ සැනසෙල්ල උපරිමයට ගියාම තමන්ට තේරෙනව දැනෙනවා ලෝකයායන මාර්ගේ වැරදි මම ගියපු මාර්ගේ හරි කියලා. කරන්න දෙයක් නැහැ. උත්සාහ කළා. නැයි බුදුරජාණන් වහන්සේ පාරමී දම් පුරන සමයේදී කුච්චරණං අනිත් අය මාර්ගේ යවන්න හැදුවද? බැරි වුණා. නමුත් බුදුහාමුදුරේ මඟ නතර කරේ නැහැ. ඒ නිසා ඔබට නිවැරදි මඟක් තියෙනව නම් යන්න මොකා මොනව කිව්වත්. තේරුණාද? ඔබේ මගයන් ඔබේ මගේ ජයග්‍රහණය කරා ඒ මග අතහරින්නට එපා ඔබ නිවෙන මග ඔබට නිවීම තියෙන තැන උත්සාහ කරන්න තවත් කෙනෙකුට ඒක කියන්න දැන් ඇත්තටම අපි එහෙමනේ මේ මාර්ගය තුළට ප්‍රවිෂ්ඨ වීමේදී අපි අහගෙන ඉඳලා අනිකාට කන් දීලා උපේක්ෂාවෙන් බලාගෙන ඉඳලා කරන වැඩ දිහා කරන කියන කතාව දැස අපි සවන් යොමු කරලා යමක් ඇත්ත කියලා හිතුන නිසා අපි යමක් පිළිගත්තනේ. නමුත් කියන හැම එකම පිළිගන්න ඕනේ නෑ. අපි මේ හැම දිනාම කියන හැම එකම පිළිගන්න ඕනද? නැහැ මොන්නේ. ඒ තමන්ටත් තියෙනවනේ බුද්ධිය. තමන් මේක බලන්න. තමන් එක්කම තර්ක කරගන්න. ඉස්සෙල්ලා තමන් එක්කම ਵਿਚාරයට ලක් කරගන්න. එහෙම ਵਿਚාරයට ලක් කරලා බලන්න හරිද කියලා. හරිනම් එච්චරයි. එච්චරයි කරන්න තියෙන්නේ. හැබැයි තමන්ගේ මාර්ගය හරිනම් හිමිහිට තමන්ට තමන් වටා පිරිස එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වටා පිරිස එකතු වුණේ මුලදී එකතුණාද කවුරු? කවුරුවත් නැහැ. මුලදී කවුරුවත් නැහැ බුදුහාමුදුරුවනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්කා මේක අහන්න සුදුසුම පිරිසක් ඉන්නවා කියලා. ඒ දැකලා තමයි පස්වක දවසන් හොයාගෙන යන්නේ. එතනිනුත් ධර්මය අවබෝධ කරගත්තේ කවුද? එක්කෙනයිනේ. එක්කිනේ ඒ අනුව හිමිහිට සසුනට එකතුනා පිරිසක්. නමුත් ඉන්දියාවේ වැඩිපුර ශ්‍රාවක පිරිසක් හිටිය බුදුහාමුදුරන්ට අන්‍යාගමිකයින්ට. අන්‍යාගමිකයින්ට. ඇයි බුදුහාමුදුර මෙච්චර ඇත්තක් කියලා? ඇයි පිරිස එකතුණු වුනේ? වැඩි දෙනෙක් මෝහයෙන් පෙළෙනා හිටිය මෝඩ කම නැත්නම් මුලාවටපත් වෙච්ච පිරිස. ගලවන්න අමාරුයි ටිකක්. දැන් අසිතතාපසතුමාගේ කතාවේ අපිට පෙන්ලා දෙන්නේ එතුමානම් මේ අඬනවා කියලක දැනක එතුමානම් අඬන්නේයි
බුදුහාමුදුරුව බුදු වෙනකොට එතුමා නැහැ කියන කතාවෙන් නෙවෙයි අපි ඒක දන්නවනේ. ආපු මාර්ගය මං වැරදි කියලා තේරුණා. නමුත් දැන් එතුමාට පේනවා මේකෙන් ගැලවෙන්න මට බෑ දේසිය. ඒ තරම්ම මම මේ වැරදි මාර්ගේ මුල් පැහැලා ඉන්නේ. ඒ තරම්ම මුල් අල්ලලා ඉන්නේ. ඒ නිසා මට මේක ගලවන්න බෑ කල්ප ගණනක් එතුමා. ඒ නිසායි වේදනාව දුක දැනුනේ. මේ වගේ උත්මයේ පහළ වෙලත් මට ඒ දහම ශ්‍රවණය කළ මේ අර මෝහයේ මුල් ටික ගලවන්න මට පුළුවන් කමක් නැහැ කියලා. දැන් අපි මෙච්චර කාලයක් මේ ගමන ආවේ අපිට පුළුවන්කම ලැබුණේ මේ උතුම් දහමත් එක්ක අපේ මෝහයේ මුල් ගලවන්න. ඒ මොකක්ද? එකත් දෙකත් හරි ගලවලා ගමු. යම් ප්‍රමාණයකට මුදුන් මුලම බැරි නම් අල්ල ගන්න ඊට මෙහා තියෙන හිමීට හිමීට පුංචි පුංචි මුල්වත් ගලව ගලව යමුනේ. එහෙම පටන් ගන්න ඕනේ වැඩි. ඒකම අපි ප්‍රායෝගික වෙන්න කියලා. ඒක අපි පටන් ගත්තදී යම් දවසක මුදුන් මුල දක්වාම යන්න පුළුවන්. ඒ මුදුන් මුලම ගලවන්න පුළුවන් වෙයි දවසක. හැබැයි ඒකට පුළුවන් වෙන්නේ දැන් ගහේ මුදුන් මුලට එකසරේට කිට්ටු වෙන්න පුළුවන්. බෑනේ නේ. මෙහයින් තියෙන මොල් ටික හිමිහිට පාදගෙන ඒවා අයින් කර කරනේ මුදුන් මුලට. ඒ වගේ තමයි මේ ගමන අපිට යන්න තියෙන්නේ. අන්නේ ඊට පස්සේ අපිට එතනින්ම අල්ල ගන්න පුළුවන්. එතනින් අල්ලගෙන ගලවලා දැම්මහම ආපහු ඒක පැලවෙන්නේ නැහැ. ඒක තමයි මේ යතහපෙ මූලිය අනුපද්ද වේදල්ලි චින්නෝ විරක්කෝ පුනරේව රූපති ඒවම්පි තණ්හානුසය අනුමතේ නිබ්බන්තදී දුක්ඛ මිදං පුනප්පුණා. ඒ මුදුන් මුල යම් දවසක ගලවන තුරු මම නැවත නැවත මේකේ දුක් විඳින්මින් මේ ගමන යනවා කියන ඒ නිසා තමන්ට ප්‍රිය උපදවන තැන අත්තානම් කේපියං ජඤ්ඤා තමාගේ නිවන තමන්ට තමාගේ නිවීමට ප්‍රිය කරන්න ඒ නිවන දේම දිගටම කරන්න ඒක නතර කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ව දෙන්නේ. රක්ඛේයනං සුරක්ඛිතං රැකගත යුතු දේ කියන බුදුරජාණන් වහන්සේ. දැන් අපි රැක ගන්න ඕන අපේ නිවනනේ. එතකොට යමකින්ද අපි ගිනිගන්නේ ගිනිගන්න දේවල් තියෙනවනේ. අන්නේ ගිනිගන්න දෙයින් අපි ආරක්ෂා වෙන්න ඕන. අපි ගිනි තියන්නේ යමකින්ද ඒකෙන් අපි ආරක්ෂා වෙන්න ඕන. කාලයක් යනකොට අපිට ඒ අත්දැකීම ලබන්නේ. කාලයක් යනකොට තමයි අපිට තේරෙන්නේ ඇත්තටම එයාම ගිනි තිව්වද නිව්වද. මට ගිනිගන්න මාර්ගෙද කියලා දුන්නේ නිවෙන මාර්ගෙද කියලා දුන්නේ. කියන කතාන්දරය අපිට තේරෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ. එතකොට තමන්ට ඒ අවබෝධ වෙනකොට ඒ නිසා තමන් රැක ගන්න මෙන්න මේ ගිනි ගන්න දෙයින් ගිනි නොගන්න තමන් රැකෙන්න ඕන කියන කතාව තමයි එතනදී අපිට තේරෙන මට්ටමින් ගන්න තියෙන්නේ. තින්න මඤ්ඤ තරං යාම එතනදී මේ ජීවිතයේ අවස්ථා තුනක් ගැනනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා මේ ළමා කාලයත් මහලු කාලයත් මේ තරුණ කාලයත් මහලු කාලයත් කියලා පෙන්වලා දෙන්නේ. එතන මේ අපි අර මුලදී අර ආරක්ෂා කරගන්න ඕන රැක ගන්නට ඕන මේ අපි කියන්නේ දැන් ජීවිතේ අපි නොදැනුවත්ම අපිට නොපෙනීම ඇතුළෙන් එකක් ආරම්මණය වෙලා එනවා. අපිට පේන්නේ මේක ටිකක් මහන්ත ආරම්මණය කියන තැනට ආවට පස්සේ ටිකක් මහා වුණාට පස්සේ සිද්ධිය ලොකු වුණාට පස්සේ තමයි අපිට පේන්නේ. මල නිලා ගන්න ඕන කියන තැනට මං ඇවිල්ලා තියෙන්නේ එතන අති මහන්ත ආරම්මණයක් ඇති වුණාට පස්සේ. ඒ කියන්නේ මේක ගොඩාක්ම ඇතුලෙන් ආරම්මණය වෙලා ඇවිල්ලා ඇවිල්ලා ලොකු වුණාට පස්සේ තමයි මල නෙලා ගන්න ඕන කියන තැනට එන්නේ. ඒ දක්වා ආපු ටික අපි දැක්කේ නේ. ඒ ටික අපි දැක්කේ නේ. දැන් අපිට එහෙම දෙයක් අපිට පේන්න තියෙන්නේ මලක් දැකලා මල නෙලා ගන්න ඕන කියන අදහස විතරයි. තේරුණාද මං කියපේක? ඔව්. එතකොට මට තේරෙන්නේ ගෙඩියක් වැටෙනව ඇහුන එක මොකද්ද කියලා බලන්න ඕන කියන තැන. මට හිතෙන්නේ ආරම්භ වුණේ එතනින් කියලානේ. මල දැක්කට පස්සේ මල නෙලා ගන්න ඕන කියන තැනට ආවට පස්සේ මම දන්නේ කෙනෙක්නේ මට පේන්නේ. නමුත් නොපෙනෙන රහස ඇතුලෙන් සිදු වෙච්ච ටික ඒ ටික දැක්කේ නෑනේ. ඒ ටික දකින්න තරම් අපිට තවම ප්‍රඥාව එතෙන්ට දියුණු වෙලා නෑ. ඒ නිසා තමයි අපි ඒ ටික නොපෙනෙන්නේ. දැන් අපිට පෙනෙන්නේ අර මහන්ත ආරම්මණය වෙලා නැත්නම් මහ වුණාට පස්සේ. තේරුණාද? එතකොට අර සුළුවට සිදු වෙච්ච තැන අස්සෙම තියෙන ටික
මුලම තියෙන ටික අපිට පේන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා මෙන්න මේ අවස්ථා තුනක් අපේ ජීවිතයේ තියෙනවා. ඒ අතිමහන්තාරම්මණය තැනත් මහන්තාරම්මණයත් පරිත්තාරම්මණයත් කියලා. එතකොට අපිට අර අවස්ථා දෙකක් පේන්නේ නැහැ. මේ අවස්ථා තුනේදීම අපි රැකෙන්න ඕන කියලා කියන්නේ. නමුත් අපිට පේන්නේ මහා වුණාට පස්සේ නිසා අදම ධර්මයෙන් මම දැන් ඒක නතර කරන්න ඕනේ. නෑ මං මල නෙලා ගන්න නෑ කියන තැනට. නෑ ඒ ගෙඩිය මොකද්ද කියලා මං හොයන්න ඕන නෑ කියන තැනට. මෙතනට ජීවිතේ පත් කර ගන්න ඕන එතන. එහෙම වුණොත් අපිට අනිත් අවස්ථා දෙක අපිට හිමිහිට ඇතුළට යන්න පුළුවන්. ඒකම මගේ මේක පහසුයි කියලා හිතුණට පහසුමත් නෑ නමුත් ආරම්භ කරනවා නම් අපිට දැනෙච්ච තැන අපිට පෙනුන තැනින් වැඩේ නතර කරන්න අපි පටන් ගත්තොත් යම් දවසක එහෙම මල නෙලා ගන්න ඕන කියන අදහසක්වත් එන්නේ නැති තැනට අපේ ජීවිතේ යොමු වෙයි. ඒක සිදු වෙන්නේ අතනින් දැක්ක තැනින් පටන් ගන්න. අන්න සරල තැන. දැන් සංකීර්ණ තැනට බහිනවා අපි. හිමිහිට හිමිහිට යනවා. මට ඕන වුණාට එතෙන්ට යන්න බෑ. මට පුළුවන් තැන මම කර කර ඉන්නවා. පුළුවන් දේ කර 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 ඉන්නකොට බැරි තැනට යනවා කියලා අපි අහලා තියෙනවනේ. බැරි ටික පුළුවන් වෙන්නේ පුළුවන් ටික කර කර ඉන්නකොට කියලා. අපි කියන්නේ දැන් බයිසිකලයක් පදින්න මට බෑ මුලදීම. මට පුළුවන් බයිසිකලේ තල්ලු කරගෙන යන්න. එහෙනම් බයිසිකලේ දැන් තල්ලු කරගෙන යනවා. බයිසිකලේ ටික කාලයක් තල්ලු කරගෙන යනකොට මට දැන් ඒක හොඳට හුරුයි. එහෙනම් ඊළඟට එක කකුලක් තියලා පැදගෙන යන්න පුළුවන් වේවි. ඒක කර කරගෙන ඉන්නකොට තව ටිකක්. එහෙමයි අපි මේ ගමන යන්නේ. එක සැරේටම බයිසිකලේ ගත්ත ගමන් පදින්න බෑ. එහෙනම් එක සැරේම අපිට අමා මහ නිවනට යන්න බැරි වේවි. හැබැයි දැන් මම නිවෙන්නේ කොතනින්ද? එතන දියුණු කරන්න ඕනේ. එතනම දියුණු කරා. ඒකේ උපරිමයට යන්න ඕනේ. එතකොට අපිට අර නොපෙනෙන සත්‍ය දැනක් පේන්න ගණයි. දැන් අපි උත්සාහ කරන්නේ මේක සැරේටම මේක අහගත්ත ගමන් මේ සියල්ල අතහැරලා දමලා අමා මහ නිවනට යන්න. පුළුවන්. තමන්ගේ ජීවිතය දිහා තමන් බලන්නකෝ. මම දන්නේ මගේ ජීවිතය දිහා බැලුවාම අමා මහ නිවන කියන එකක් වචනවත් කියන තරම් සුදුසු නෑ මම. ඒ තරම්ම ගිනි ගන්න කෙනෙක් මම. ඇත්තටම මේක. සුළු දෙයකින් පවා මම ගිනි ගන්නවා තාම. සුළු දෙයකින් පවා ගිනි ගන්න මම උත්සාහ කරනවා අමා මහ නිවනට යන්න. ඉතින් එක සැරේට අතෙන්ට යන බැරි නිසා අර ගිනි ගන්න සුළු දෙය තියෙනවනේ. අන්න ඒක මම අවබෝධ කරගන්නවා. ඒක තේරුම් ගන්නවා. ඒක තේරුම් අරගෙන එතනින් මම ගැලවෙන්න ඕනේ. දැන් මම දැක්කේ ඒකනේ. මට අතෙන්ටම යන්න බෑ. මල නෙලා ගන්න නැතුව ඉන්නවා. එතන විතරයි මට නතර කරන්න පුළුවන්. මම නැවතත් කියන මේක මල් පූජා කරන්න එපා කියන කතාව නෙවෙයි මේ කියන්නේ. ඔය කියන විදිහට අපි මලක්වත් නෙලලා බුදුහාමුදුරන්ට පූජා කරන්න හම්බ වෙන්නේ නැහැ දැන්. නේ? ඒක නතර කරන්න වෙලා තියෙනවා දැන් හාමුදුරුවෝ දා බණටත් කිව්වා නේ. ඇත්තටම ඒ තුල Tamanට අවංකවම පුළුවන් නම් මල නෙලා ගන්නත් ඕන, පූජා කරන්නත් ඕන, පූජා කරන්න විදියකුත් නැහැ. මේක වැරදි කියලා ඉක්ම මොකද්ද මම කරන්නේ? එතන ගිනි ගන්නවා. ඒක වටේ ගිනි ගන්නවා දැන් ඒකයි. එතනදී අන්න මම කිව්වේ අර තමන් නොදැනුවත්වම තමන් එතනදී ඒක නිසා ගිනි ගන්නවා නේ. ඒක අවබෝධයට එන්නේ ඉස්සෙල්ලා. අවබෝධයට ඇවිල්ලා හිමිහිට හිමිහිට ඒක ප්‍රායෝගික වෙනකොට නේ මල් 100ක් ඕනේ අඩු කරමු ටිකක් නේ. එහෙම එහෙම එන්නේ. එහෙම එහෙම එනකොට හරි බුදුරජාණන් වහන්සේත් ආපු ගමන තුල එහෙම තමයි ආවේ ගමන. පාරමිතාව කියන්නේ පුහුණු වුණා කියන එක, පුරුදු වුණා කියන එක. හිමිහිට හිමිහිට පුරුදු වෙනවා. ඒ අන්න ඒ ධර්මයෙන් ඉස්සෙල්ලා තමන්ගේ සිත නිවාගන්න. මේ සත්‍ය දහම අහලා සත්‍ය දේ තේරුම් අරගෙන සුවයක් ලැබෙනවා අපිට ලබන්න ඕනේ. ඒකට කමක් නැහැ ඒක. එතකොට ඒ සැනසෙල්ල තමන්ට ලැබෙනවා. ඇත්ත දෙයක්වත් මට අහන්න ලැබුණනේ. කරගන්න බැරුණාට ඇත්ත මේකයි කියන එක. ඔන්න ඒ විදිහට ජීවිතයේ අර අපි සිද්ධියක අවස්ථා තුනක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ තින්නමඤ්ඤ තරං යාමං කියලා පෙන්වලා දෙන්නේ. පටිජග්ගේය පඬිතෝ කියන්නේ පඬිතයා කියන්නේ කවුද කියන එක දැන් දන්නවා. නිවෙන්න යමක් යමක් කරනවා නම් ඒක නිවැරදි නම් අන්න එතන ඔහු පඬිතයා කියලා කියනවා. එතකොට බාලයා සහ පඬිතයා කියන වචන දෙක අපි මීට කලින් කතා කරලා තියෙනවනේ.
එතකොට බාලය ඇසුරු කරන්න එපා කියලා කියන තැන. ඒක අර බාලයා කියලා කියන්නේම මේ දැන් අපි අර යමක් දකිනව කියන්නේ එන්නේ රූපයනේ. ඒ තුල අපි ජීවත් වෙනවා නම් යම් කෙනෙක් ඒ රූපය තුලම ජීවත් වෙනවා නම් ඒ රූපයම නම් අපේ අපි කියන්නේ ඒ රූපයම අනුභව කරමින් ඉන්නවලා ඒකෙම ඇලිලා ඉන්නවලා ඒ බාලය ඒක ඇලෙන්න ඇලෙන්න තව තව ඒ වෙන එක නේ වෙන්නේ මලගෙන හිතන හිතන තව තව ඒ වෙන එක නේ වෙන්නේ මම එතකොට ඇසුරු කරන්නේ ඒවනේ ඒ බාලයාගේ ලක්ෂණය එතකොට එතනින් මිදෙනවා නම් ඔහු පණ්ඩිතයා වෙනවා එතකොට අපි පණ්ඩිතයෙක් නේ වෙන්න ඕන පණ්ඩිතයෙක් වෙන්න නම් දැන් අර මලගෙන හිතුනමට එතනින් එහාම මලත් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ නැහැ මොන අදහසාවත් මම ඒක ක්‍රියාවට නම් වන්නේ නැහැ ඒ නිසා කල යුත්තේ කුමක්ද එතනින් පුළුවන් තරම් ඉක්මනින් ඉවත් වෙනවා ඒ කියන්නේ මල නොපෙනෙන තැනකට යන එකද තව දැනකට ගියන් පස්සේ එතනත් මල නේ අපිට එහෙම කරන්න බෑ නේ අපි එතනම තමයි භාවනා කරන්න සුදුසුම තැන කොතනද එතනමනේ මෙතන තමයි සුදුසු තැන වෙන කොහෙවත් යන්න එපා භාවනා කරන්න සුදුසුම තැන ඒ කියන්නේ මේ සුජනකන්තාරාමය කියන්නේ නෙමෙයි නේ එහෙම මොනවද මෙතන ඉඳමදි වෙනවා අපිට නිදහසක් නැද්ද වෙනවා නේ ඔය මදේ කොරෝනා පාඩමක් උගන්ලා තියෙනවා තනි තනිව උඹලයි වැඩ කරගෙන ඉන්න පිරිසක වෙනද මේ 100ක් 125ක් 150ක් මේක පිරුණාන් පස්සේ තමන් වැඩේ තමන්ට කරගන්න හම්බ වෙන්නේ නැහැ කියලා 28 දක්වා අඩු කරා නේද ඒ නිසා තමන්ගේ වැඩ ටික තමන් කොතන හිටියත් ඒ ස්ථානය සුදුසුම තැන මට නිවෙන්න සුදුසුම තැන එහෙම කියලා දැන් අපේ තවත් තැනක් හොයාගෙන යනවා මෙතන නෙමේ සුදුසු අතන කියලා ඇතර එතනම ගියාම තමන් නිවෙනවන මෙතනින් ගිනි ගන්නව නම් මෙතනින් අයින් වෙන්න ඕන නේද නැද්ද දැන් මට මෙතන මේ පන්සල ගිනි ගන්න තැනක් කියලා මට හිතෙච්ච එක මම යනවා මේ කවුරු එපා කිව්වත් යනවා ඉතින් මට ගිනි තියාගෙන මෙතන ඉන්න පුළුවන් මට ඕන නිවනනේ මට නිවෙන්න ඕන මේ සුජනකන්තාරාමයේ ඉන්නකොට නම සුජන වුණත් ඉන්නේ දුජන නම් නේද ඉන්නේ දුජන නම් ඉතින් මට බෑනේ දැන් නිවෙන්න නේ ඒ නිසා මම යනවා දැන් අක්කාගේ ඔබත් එහෙම වෙන්න ඕන ඔබත් එහෙම වෙන්න ඕන මෙතෙන්ට ඇවිල්ලා නිවෙන්නේ නැත්නම් ඔබ නිවෙන තැනකට යන්න මෙතන නිවෙනවා නම් කවුරු ගිනි තිව්වත් මම මෙතන නිවෙනවා එහෙම නේද වෙන්න ඕන ඒක තමයි වෙන්න ඕන තනිවම හරි තමයි නිවෙන්න ඕන කොහොමද තුන් දෙනා එක නිවෙන්න බෑ මෙන්න මෙහෙම මම නිවුණා පුළුවන් නම් නිවා ගනිලා කියලා කිව්වට කමක් නැහැ ඒක කිව්වට කමක් නැහැ වරදක් නැහැ නිවැරදි දේ දන්න දේ කිව්වට කමක් නැහැ හැබැයි අනෙක් කෙනා පිළිගැනීම නොපිළිගැනීම එයාගේ වැඩක් නේ නේ බුදුහාමුදුර දේශනා කරපු ඔක්කොම කවුරුත් පිළිගත්තේ නැහැ නේ එහෙන් පිළිගත්ත නම් දේවදත්තට ඔහොම වෙන්නේත් නැහැ නේ නේ ඒ නිසා තමන්ගේ ගමන තමන් යන්න කලබල නැතුව බය නැතුව නේ ඒ බය සහ දේව ධර්මය කියන එක බිය සහ ලැජ්ජා වැරදි දෙයට ලැජ්ජ වෙන්න ඕන බය වෙන්න ඕන නිවැරදි දෙයක් නම් කවුරු මොනව කිව්වත් තමන්ගේ ගමන තමන් යනවා ඒකට බය නැහැ ලැජ්ජ නැහැ නොයිදර බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රායෝගික කරගන්න අපේ ජීවිතේ මේ ගාථාවෙන් යම් අදහසක් දෙනවා මම මතු කරලා දුන්නේ වැනි අදහසක් ඔබට පිළිගන්න පුළුවන් නම් තේරෙනවා නම් ඒ විදියට ගමන ඉදිරියට යන්න දෙවෙනි ගාථාවෙන් ගෝ අත්ථානමේව පඨමං පතිරූපේ නිවේසයේ අතඤ්ඤ මනුසාසෙය්‍ය න කිලිසෙය්‍ය පණ්ඩිතෝ මේකේ අදහස තියෙනවා මෙහෙම පළමු කොට තමාම සුදුසු ගුණෙහි පිහිටුවිය යුතුය ඉන්පසු අනුන්ට අනුශාසනා කළ යුතුය මෙසේ නොනැත්තා තමා කිලුටු බවකට පත් නොවන්නේය බලන්නකෝ පළමු කොට තමාම සුදුසු ගුණෙහි පිහිටුවිය යුතුය අන්න ඒක තමයි මට නැත්තේ මට නැත්තේ ඒක මම කියන්නේ මම ගැන සුදුසු ගුණේ පිහිටලා නැහැ නේ මම බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු විදිහට ඒ සුදුසු ගුණේ පිහිටපු කෙනෙක් නෙවෙයි මම ඇත්ත ඒක ඒ ගුණේ මට රැඳී ඉන්න බෑ ඒකට හේතුව අර අගුණයේ රසය දැකලා ඒ අගුණයේ මුල් බැසගත්ත මම දැන්
ගුණය දැක්කත් එතෙන්ට එන්න අමාරු. එනිසා මේ දේශනා කරන්න එතකොට ගුණයේ පිහිටල නෙවෙයිනේ. නේ? එතකොට මේ ගුණයේ පිහිටල නැතුව මම ඔබට දේශනා කරන්න. මේ පිළිගන්න පුළුවන්ද? ආසනයක් උඩ ඉඳගෙන කිව්වත්, උලක් උඩ ඉඳගෙන කිව්වත්, ගලක් උඩ ඉඳගෙන කිව්වත්, ගහක් උඩ ඉඳගෙන කිව්වත් කමක් නෑ. මාර්ගය හරිනම් ඔබට මම ඉන්න තැන ඔබට වැඩක් නෑ. තේරුණාද? චීවරයක් දාගෙන කිව්වද, එහෙම නැත්නම් කමන්නනේ වැදින අමුඩයක් ගහගෙන කිව්වද නේද? නිර්වස්ත්‍රව කිව්වද මට ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම ගාථාවකුත් මට අහුණා මේකේ. ඒ අපි කොහොම කිව්වත් කමක් නෑ ඒක. මේ හරියගේ මාර්ගය හරිනම් අපිට ඒක ප්‍රශ්නයක් නෑ. කියන කෙනා කොහොම කිව්වත් අපිට කමකුත් නෑ කියන්නේ ඇත්තනම්. අන්න එතන තමයි බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ කරගන්න කියන තැන. ධම්මපදයේ මට එහෙම ගාථාවක් අහවන එක දැනක ඒ ඇඳුමේ ප්‍රශ්නයක් නෑ අපිට. ඇඳුම කුමක් වුවත් කියන දේ හරිනම් ඒ මාර්ගය අනුගමනය කරන්න කියන කාරණාව බොහොම පැහැදිලිවම දේශනා කරනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ එතන බුදුරජාණන් වහන්සේ මේ පෙන්ලා දෙන්නේ පළමු කොට තමා සුදුසු ගුණෙහි පිහිටුවිය යුතුය. ඒක මේ අනුන්ගේ යහපත වෙනුවෙන් නෙමෙයි තමන්ගේ යහපත වෙනුවෙන්. ඒ ගුණේ පිහිටන්නේ අනුන්ට යහපත පිණිස නෙමෙයි තමන්ගේ යහපතට. තමන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ ගුණේ පිහිටන්නේ. දැන් මම මොන ගුණේ පිහිටලා කිව්වත් කියන දේ හරිනම් ඒක ශ්‍රාවකයා පිළි අරගෙන යාගේ ගමන යනවා. ඒකයි වෙන්නේ ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දහම ඇත්තටම උන්වහන්සේ ගුණයේ පිහිටලා දේශනා කළේ. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචේ පරි. බුදු වෙලා අනිත් අයට අවබෝධ කරගන්න විදිය, බුදු වෙන විදිය, සසරෙන් එතෙර වෙන විදිය දේශනා කළා. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේ හරියටම දේශනා කරන්න පුළුවන්කම ලැබුණේ. නමුත් අපේ බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා, බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා මෙහෙමයි කියලා තියෙන කියලානේ අපි කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කියපු කියලා තියෙන්නේ මෙහෙමයි කියලා කිව්වහම ඔබ ඒක බලනවා ඒ තුලින් මම නිවෙනවද? ඒ තුලින් නිවෙනව නම් කමක් නෑ. මම මෙතන හොඳටම දැන් මත්ද්‍රව්‍යවල මත්පැන් ගැනීමේ ඒකේ තියෙන අර විපාක ආනිසංසය නෙවෙයි විපාකය මම දේශනා කරන හොඳටම බීලා. තේරුණාද මං කියපු එක? මං ඒක දේශනා කරන හොඳටම බීලා. මං කියනවා සුරාපානය මෙන්න මෙහෙම දෙයක්. මේව ගන්න එපා. මේව ගත්තම මෙහෙමයි වෙන්නේ කියලා මම දේශනා කරනවා. දැන් ඔබ ඒක පිළිගන්නවද නැද්ද? මං හොඳටම බීලාවිල්ලා බොහොම මාරුවෙන් මම කියනවා බිව්වහම මෙන්න මෙහෙමයි බොන්න එපා. ඔබ මං කියන එක පිළිගන්නවද? පිළිගන්නේ? ඇයි පිළිගන්නේ? මම බීලා ඇවිල්ලා බණ කියනවා. මගේ මාතෘකාව සුරා මීරේ මජ්ජපමාදට්ඨාන. මම අහන්නේ මම හොඳටම බීලා ඇවිල්ලා වැනි වැනි කියන්නේ. හැබැයි මට කියා ගන්න පුළුවන් යන්තම්. ඔබ මං කියන එක පිළිගන්නවද නැද්ද? පිළිගන්න වෙනවනේ. පිළිගන්න ඕනේ. ඉතින් ඔබ පිළිගන්නවද මට බැන බැන ඉන්නවද? කරන්නේ මට බැන බැන ඉන්න එකනේ. ආදතර බණ කියන්න හොඳටම බීලා අර තේින්නේ නැද්ද? ඊට වේට වැනි වෙන්නේ ආසනේ වාඩි නැහැ හිටිත් අපි දැක්කනේ. මේ බොහොම අමාරුවෙන් ඒක වාඩිනේ ඉඳගත්තේ. මම කියනවා. ඒකද ඔබ කියන්නේ නැහැ. ඕන එකක්. ඒක හාමුදුරුවන්ගේ වැඩ. නේ? බොන එක නොබොන එක ඒක හරිද වැරදිද ඒක අපිට අදාළ නැහැ. කියන එක හරිනේ. කියන එක හරි. නේ? මට සලකන්න ඕනේ නැහැ. පිරිකරකුත් එපා. දෙන්නේ නැහැ නේ. පිරිකරකුත් එපා. මුකුත් එපා. එහෙම දෙන්න තරම් ගුණයක් නෑ. නේ? ඒ නිසා නෑ මං මෙතන සිද්ධිය නෙමෙයි. කියන කෙනා කොහොම කිව්වත් මොන ක්‍රමයකටවත් කියන්නේ හරි දෙයක් නම් මට ප්‍රශ්නයක් නෑ. ඒකයි. දැන් අපි රහත් වෙලා කියනව නෙවෙයි ඇත්තටම. ඇත්තට මේ රහත් වෙලා දේශනා කරන එකක්ද? නැහැනේ. මේ අමු පෘථග්ජනයෙක්නේ. ඇත්ත ඒකනේ.
රහත් වෙන්න ඒ ස්පර්ශයවත් නොලැබුණ අපි මේ රහත් මාර්ගයක් කියනෝනේ. ඉතින් අපිට මොකෝ කියන්නේ ඇත්තනේ. කියන්නේ ඇත්තනම් ඔබ ඒක පිළි අරගෙන ඒ මාර්ග ගමන් කරලා ඔබ රහත් වෙන්න. මට බැරි වුණාට කමක් නැහැ. ඒකයි වෙන්න ඕන. අන්න එතන ඉන්න ඒ ගුණයේ ඔබ පිළිටන්න. තමන් නිවෙන විදියට තමන්ගේ ගමන යන්නේ ඒ විදියට. ඊළඟට කියනවා ඉන්පසු ඔය ඊට පස්සේ කියන ඉන්පසු අනුන්ට අනුශාසනා කළ යුතුය. එහෙම නොවෙමින් කවදාවත් බණ කියන්න හම්බ වෙන්නේ නැහැ මට. ඇයි මේ ගුණේ පිහිටලා මේ අවබෝධය ලබාගෙන බණ කියන්න ගියොත් තා ආත්ම 100000 ගණනකට පස්සේ තමයි මට බණක් කියන්න හම්බ වෙන්නේ. ඇයි ඉතින් මේ ගුණේ පිහිටලා මේකේ ඵල නෙලාගෙන බුදුරජාණන් වහන්සේ නැහැ. බුදුහමඳුරෝ බණ කියන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාට විතරක් බණ කියන්න කියලා මේ අනුශාසනා කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දැන් සසර ගමන තුල උන්වහන්සේ සමහර ආත්මවල ඒ පිරිසට අනුශාසනා කරනවා. තමා වටා ඉන්න පිරිසට අනුශාසනා කරනවා. ඒ මාර්ගෙ ඉන්න කියලා දේශනා කරනවා. එහෙම ඕනෑ තරම් මේ ජාතක කතාවල සියල්ලම අපි පිළිනොගත්තත් එහෙම ඒ ධර්මයේ පැත්තෙන් තියෙන තොරතුරු අපි පිළිගන්නවනේ කතාන්දරයේ කෙසේ වෙතත්. එතකොට තමන්ගේ පිරිසට තමන් සමග එන අනිත් ඒ තමන් වටා එකතුන පිරිසට එහෙම අනුශාසනා කරලා මේ මාර්ගේ ගමන් කරන්න ඕන කියලා අනුශාසනා කරපු අවස්ථා නැතුව නෙමෙයි. එතකොට මේ මාර්ගේ ගමන් කරන ගමන් තමන්ගේ ගුණේ පිහිටපු ගමන්ම ඒ ගුණේ අනිකාට කියනවා. මම මෙන්න මේ වගේ ගුණයක පිහිටියේ මෙන්න මේ විදියට ඔබත් ඒක අනුගමනය කරලා බලන්න. එතකොට එතන තමන් අවබෝධ කරගෙන කිය. මේ කියන විදිහට සම්පූර්ණ අමා මහ නිවනට පත් වෙලා ඔබට බණ කියන්න ගියොත් කවදාවත් මට බණ කියන්න හම්බ වෙන්නේ නැහැ මේ සංසාර ගමන තුල ඔබට. ඒකම පොලේ. යම් දෙයකින් මං සැනසුණා නම් මම නිවුණා නම් අන්නේ නිවිච්ච දේ නිවුනේ මෙහිමයි කියලා මං ඔබට කියනවා. දැන් මේ ගාථා මම අර්ථවත් කරගත්ත විදිහට මං අවබෝධ කරගත්ත විදිහට ඔබට මේ කියන්න. ඒක හරිනම් විතරක් පිළිගන්න. හරිනම් පිළිගන්න එච්චර. නැත්නම් නිකන් මට හරි කියලා හිතෙන එක මං කියන්නේ. ඒක තමයි අපිට පෙන්වපු මාර්ගය. අපිට දැනට යන්න තියෙන මාර්ගය ඒකයි. ඒ නිසා පොත්පත්වල තියෙන කාරණා අපි ලිහලා ගන්න ඕන ප්‍රායෝගික කරගන්න පුළුවන් විදියට. මෙසේ නුවණැත්ත තමා කිලුටු බවකට පත් නොවන්නේය. මොන හේතුවක් නිසාවත් තමන් අපිරිසිදු වෙන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාට මේ ඒ ඒ යක්ෂයා කෙනේ පුද්ගලයාට සමහර වෙලාවට ටිකක් මේ අවසානයේ මේ ටිකක් සැරෙන් කතා කරා කියනුනේ නෑ මම යන්නේ නෑ පුළුවන් දෙයක් කරා. එහෙම කියනවනේ නේ සැරෙන් කිව්වනේ. ඇයි සැරෙන් කිව්වේ? එතෙන්දී සැරෙන් කියලා තමයි ඒක එතෙන්ට ගන්න වෙන්නේ. ගන්න වෙන්නේ සැරෙන් කියලා. එහෙම නැතුව ගන්න බෑ නේ. පුංචි දරුවේ කෝණවට වඩා හුරතල් කරන්න ගියොතින් බෑ. ටිකක් සැරවැර කරන්න වෙනවා නේ. මුලින් හොඳින් කියලා එනකොට හොඳ නැත්නම් ටිකක් තදින් කියනවනේ. ඒ තදින් කියන්නේ හැබැයි තමන්ගේ ඇතුළ නිවාගෙන. ඇතුළ නිවන් නැතුව කිව්වොතින් ගහපු පාරෙන් මැරෙනවා. ගහපු පාරෙන් මැරෙනවා. ඒ ඇතුළ නිව ඇතුළ නිවාගෙනයි ටොක් කණින්නේ. එහෙම නොවතින් ඔළුව හිල් වෙන්නේ නැහැ. නැත්නම් ටොක් කියලා තියෙන්නේ ඔළුවට පොඩි කාගේ පිහියකින්. නේ එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණානේ. එහෙම නානේ. ඇත්තරම තරහට ගැහුවා නෙවෙයි නී තාත්තා. නේ? නමුත් එයා එතනදි දැක්කේ නැහැ. එයා ගිනි අරගෙන හිටියේ. ගිනි ගත්ත බව දැක්කේ නැහැ. කවදාවත් තාත්තා කෙනෙක් පුතේකට මැරෙන්න ගහන්නේ නැහැ. ගිනි අරගත්තන් පස්සේ ඒ ගින්නේ ප්‍රමාණයට ගින්නේ හැටියට තමයි ඒ වැඩි වෙන්නේ. ඒ නිසා තමන් නිවිල ඕන හැම දෙයක්ම කරා. තමන් නිවුණොතින් තවත් කෙනෙකුට ඒක පීඩාවක් වෙන්නේ නැහැ, හිංසාවක් වෙන්නේ නැහැ. තමන්ගේ නිවන තමන් හදාගන්න. කවුරු මොනව කිව්වත් කමක් නැහැ. කවුරු මොනවාකවත් තමන් නිවෙන දේ තමන් කරන්නටම ඕනේ. එවැනි අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ පෙන්නලා දෙන්නේ අපේ නිවන සඳහා. ඒ දෙවැනි ගාථාවෙන් පෙන්නලා දෙන්නේ මේ අත්තානමේව පටමං කියන තැන මේ නිවනට අදාළ රූපය. නිවනට අදාළ රූපය. දැන් රූපය කියන්නේ ගිනි ගන්න එකක් නේ. රූපය කියන්නේම ගිනි ගන්න එක කියලා නේ අපි අහලා තියෙන්නේ.
එතකොට නිවනට අදාළ වෙන රූපයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිවනට අදාළ වෙන රූපය මොකක්ද? නිවනට අදාළ වෙන රූප තමයි අද වගේ දවසක මේ බුද්ධ අපිට බෝධින් වහන්සේ වැඩමවල රෝපණය කරා වගේ මේ සමග පිරිසකුත් එනවනේ. 18 කුලයක පිරිසක් එනවා කියලා කියන්නේ විවිධ රැකියාවල් කරන විවිධ වෘත්තීන් ඒ වගේම කලාකරුවන් අද වගේ දවසක සංගමිත්තරණේ සමග පැමිණෙනවා කියනවනේ. යාවට පස්සේනේ ලංකාවේ ප්‍රතිමා නිර්මාණය වෙන්නේ. මොකටද බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්නේ? මොකටද අපි විහාරයේ බුදු පිළිමයක් හදලා තියෙන්නේ? ඔය අවුකන පිළිම වගේ සමාජ පිළිම වගේ ඒ ප්‍රතිමා වහන්සේලා මොකටද නිර්මාණය කරලා තියෙන්නේ? කලාකරුවාට නිකන් ඉන්න බැරුව. ඒ නිවෙන රූපයක් පුද්ගලයෙක් නිවෙන රූපයක් හැදුවේ. එතකොට ත්‍රස්තවාදීන් වෙඩි තිබ්බේ සමාජ පිළිමට නිවිලද? කොහේනම් පරස්පරයි නේද එතන සිද්ධිය? නිවෙන රූපයක් හැදුවා පුද්ගලයාට නේ. දැන් සමාධි පිළිම දිහා බලාගෙන ඉන්නකොට අපිට සියලු ප්‍රශ්න මතක වෙලා අපේ සිත සමාධිගත වෙනවා කියන ඇත්තට මෙහෙම වෙනවනේ යම් ප්‍රමාණයකට. බුදු පිළිමය දිහා බැලුවහම අපි අපේ සිතේ සැනසෙල්ලක් පැහැදීමක් එතන තියෙනවනේ. එතකොට නමුත් කොටියවිල වෙඩි තියෙනවනේ විනාශ කරලා ඔය මේ තාර ගාන්නේ කළු තෙල් ගාලා යන්නේ මූනේ නිවෙන නිසාද? නෑ, රූපය දැක්කම ගිනි ගන්න නිසා. දැන් පහුගිය කාලේ මුස්ලිම් මන්තවාදීන් කියන පිරිසක් බුදු පිළිම කඩා බිඳලා දාලා කළු තෙල් ගාලා විශේෂ මහා විප්‍රකාර දේවල් කරේ බුදු පිළිම දැක්කල නිවිලද? ඒ වුණාට දැන් අපි කියනවනේ දැන් අර කලාකරුවා මෙච්චර මේ මහා කළු ගලක් සජීවී බුදුරුවක් බවට පත් කළා. එහෙමනේ අපි කියන්නේ නේ? සිත්පිත් නැති මහා කළු ගලක් සිත්පිත් ඇති මහා කරුණාව වෑහෙන සිත සමාධිගත වෙන බුද්ධ ප්‍රතිමාවක් බවට පත් කරා. එතකොට ඒක දැකලා අපේ සිත නිවෙනවා. එහෙමනම් මට කියන්න මේකට උත්තරේ ඇත්තටම බුද්ධ ප්‍රතිමාවකින් අපිට නිවෙන්න පුළුවන්ද? අපේ සංකල්පයත් එක්ක අපි යම් ප්‍රමාණයකට නිවෙනවා. නමුත් අර කොටියගේ තිබිච්ච ත්‍රස්තවාදීන්ගේ සංකල්පෙත් එක්ක උන් ගිනි ගත්තා ඒක. දැක්ක ගමන් ගිනි ගන්නවද? දැක්ක ගමන් ගිනි ගන්නවද? එහෙමනම් අපිට ඒ ප්‍රතිමාවෙන් පුළුවන්ද අපිට නිවෙන්න? එහෙම පුළුවන් නම් මේ වෙනකොට අපි නිවිල නිවිල නිවිලක් නේද හැමදාම දකින්නේ බුදු පිළිමේ? එහෙමනම් නිවෙන රූපය මොකද්ද? බුද්ධ රූපං සකලං සදානි. බුදුරුවෙන් තමයි, බුදු පිළිමෙන් තමයි, බුද්ධ ප්‍රතිමාවෙන් තමයි, නැත්නම් ඒ රූපයෙන් තමයි නිවෙන්නේ. හැබැයි මතක තියාගන්න අපි යම් ප්‍රමාණයකට නිවෙනවා අර ඒ කළු ගලෙන් නෙලපු රූපයෙන්. නැත්නම් අපේ විවිධ ද්‍රව්‍ය වලින් හදපු එකනුත් නිවෙනවා අපි යම් ප්‍රමාණයකට. නමුත් හදාගන්න ඕන බුද්ධ ප්‍රතිමාව බාහිරේ නෙවෙයි, ඇතුලේ අපේ හිතේ. ඒකෙන් තමයි නිවෙන්නේ බුද්ධ රූපේ. හැබැයි මේ මේ මා ඉදිරිපස තියෙන මේ බුද්ධ රූපෙන් නෙවෙයි, යම් ප්‍රමාණයකට අපි නිවෙනවායි කියන්නේ. හැබැයි මගේ ඇතුලේ තමයි නියම රූපය තියෙන්නේ. ඒක මේ තේරුණාද? ඒ බුද්ධ රූපය, බුද්ධ රූපය කියලා කියන්නේ මොකද්ද? බුද්ධ කියලා කිව්වේ අපි අවබෝධ කරගෙන තියෙන මොකද්ද? මේ පිළිමයක්ද, ප්‍රතිමාවක්ද? ප්‍රතිමාවක්ද අපි අවබෝධ කරගෙන තියෙන්නේ? ප්‍රතිමාවක් කියන එකද මේ කියන්නේ? නෑ, ප්‍රතිමාවකද අපේ සංකල්පය. බුද්ධ කියලා කියන්නේ එතන මහා උපේක්ෂාවට, මහා උපේක්ෂාවට එතන බුද්ධ කියලා කියන්නේ. එතකොට ඒ උපේක්ෂාව කියන රූපයයි මගේ ළඟ. කොයි රූපෙන් දැන් බාහිරේ තියෙන මල කියන එක දැක්ක ගමන් ඒ රූපයෙන් ගිනි ගන්න නැතුව ඒක මගේ ඇතුළේ තියෙන ඒ මලේ රූපය වැටෙන්නේ උපේක්ෂාවට නම්. මෙතනින් ගිනි ගන්නේ නැහැ. නමුත් ඇතුළේ තියෙන ඒ රූපේ නෙවෙයි අපේක්ෂාවක් තියෙන්නේ. ඒ නිසා තමයි එතනින් එහා සංකල්පෙන්නේ අපිට. ඒ සියලුම දේවල් එන්නේ ඇතුළේ තියෙන අපේක්ෂාවත් එක්ක. එනම් බුද්ධ රූපය ඇතුලේ නෑ. එහෙනම් නිවෙන රූපය අපේ ඇතුලේ හදා ගන්න ඕනේ.
බාහිරයේ දැක්කම යම් ප්‍රමාණයකට නිවෙන ඒ නිසා අපි වැඳුම් පිඳුම් කරනවා ඒක වරදක් නෙවෙයි මම කියන්නේ නමුත් ඒකෙන්ම අපි නිවෙන්නේ නැහැ සම්පූර්ණයෙන් දැන් ඒ නිවුණ රූපය කවුරු හරි කඩා බිඳලා කළු තෙල් ගාලා දැම්මහම අපි ගිනි ගන්නවා එහෙනම් ඒ රූපෙන් නිවිල නැහැ නේ අපි ඒකෙන් නිවිල නැහැ ඔන්නේ කාරණා තමයි අපි තේරුම් ගත යුතු දේ ඒ නිසා බාහිරයේ තියෙන වස්තු වලින් අපි නිවෙන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ නේ නම් බුදුරජාණන් වහන්සේ ජීවමානව දැකපු ඒ අයව බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න උත්සාහ කරන නම් කොහොම නිවිල නැහැනේ පැහැදිලි එකනේ අන්න බලන්න එතකොට මහා ලොකු දෙයක් අපිට හිතන්න නැහැ නේද සුළු දෙයක් තියෙන ඇතුලේ රූපය හදාගන්න ඇතුලේ දැන් අපි ආරක්ෂාව දාලා තියෙන්නේ ඇතුලේ අපි ආරක්ෂා කරගන්නවා බුද්ධ රූපේ ඒ උපේක්ෂාවෙන් හැමදේම දිහා බලන්න මට ඇහෙන දේ දකින දේ මේ සියලුම දේවල් උපේක්ෂාවෙන් යුක්තව දකින්න බලන්න අහන්න පුරුදු වෙමු අපි ඒ කාරණා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුළ දේශනා කරන්නේ හොඳයි එහෙමනම් අනුශාසනාව අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට අපි තමන්ගේ නිවන තමන් නිර්මාණය කරගන්න සකස් කරගන්න විදිය තමයි එතන පැහැදිලිව පෙන්වලා දෙන්නේ පතිරූපේ නිවේසයේ කියලා කිව්ව එතන ප්‍රධාන රූපය බවට පති කියන්නේ ප්‍රධානිය කියන එක. එතකොට එතන මගේ අභ්‍යන්තරයේ වාසය කරන්න ඕනි කවුද කියන එක එතන පැහැදිලි කරලා දෙන්නේ. මේක හිමිහිට හිමිහිට යන්න ඕන ගමනක්. කලබල වෙන්නට එපා. කලබල නැතුව හිමිහිට ගමන ගියොත් යම් දවසක අපිට පුළුවන් වෙයි මේ සසර කතරින් එතර වෙන්නට. ඒ නිසා පරිසරයේ නිවෙන වස්තුන් තියෙනවා කියලා කොයි වෙලාවකවත් හිතන්න එපා. පරිසරයේ තියෙන ගිනි ගන්න දේවල්. ගිනි ගන්න පරිසරයක අපිට ඒ වස්තුන් වලින් නිවෙන්න බෑ. එහෙමනම් නිවෙන රූපේ ඇතුලේ හදාගන්න. එතකොට පරිසරයේ තියෙන කිරණ කොහොම ඇතුලට ආවත් ඒවා නිවෙනවා. ඇතුලට එනකොට නිවෙනවා. Taman ළඟට එනකොට නිවෙනවා. එවැනි රූපයක් හදාගන්න ඔහුගේ ඇතුල නිවෙනකොට දැන් මේ වගේ වචන සැරවැරනේ. තේරුණාද? එතකොට ඇතුලේ සිසිලස තියෙනවා. එතකොට සිසිලස තමයි මගේ අභ්‍යන්තරයෙන් එළියට එන්නේ. ඒ ඇතුලේ බුද්ධ රූපය තියෙන නිසා. ඇතුලේ රූපය හදාගත්ත නිසා. එවැනි රූපයක් හදාගන්නට උත්සාහ කරන්න කියලා කාරණිකව සිහිපත් කරමින් උදෑසන ධර්ම දේශනා නිමාටපත් කරනවා හැම දිනාටම ලෝතුරා සද්ධර්මයේ නිවැරදිව ශ්‍රවණය වෙලා ධර්ම අවබෝධය ලබාගෙන ඒ ධර්මය ප්‍රායෝගික කරගෙන ජීවිතේ නිවාසන සවා ගන්නට හැම දිනාටම ධර්මාවබෝධය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණ දෙවි රැකවරණ ලැබිලා ජයශ්‍රී මහ බෝසත්ගේ පිහිට ලැබිලා ඔබේ ජීවිතයේ සියලු යහපත් කටයුතු යහපත් විදියටම ඉෂ්ට සඵල කරගෙන සුවසේ සැනසිල්ලේ වාසය කරන්නට හැම දිනාටම ශක්තිය භාග්‍ය ලැබේවා. ලෝතුරා ධමින් සැනසී උතුම් නිවනටපත් වෙන්නට මේ උතුම් පින්කමත් පාරමිතා ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සැමතම ධර්මාවබෝධයෙන් නිවන් අවබෝධ කරගෙන ජීවිත සැනසෙල්ල උදා කර ගැනීම පිණිසම මේ පින්කමත් හේතු වේවා වාසනා වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව ච අතෝ නිබ්බාන සම්පත්ති තිමිනාතේ සමිජ්ජතු